गीतिका अंकय हाय සාමාන්‍ය සමයේ 27 වෙනි ඉරුදින ස්වාමීන් වහන්සේ දේව වචන අපට ආරාධනා කරනවා උන්වහන්සේම ආරම්භ කළ විවාහය ලෝකයේ පැවැත්ම උදෙසා ඉදිරියට ගෙන යන්න මිනිසාගේ වගකීමක් විවාහයේ තුල ජීවිතාන්තයේ දක්වාම ජීවත් වීම දරු සම්පත් ලබලා ලෝකයේ පැවැත්ම ඉදිරියට ගෙන යන්න ඒ වගකීම අපි හරි හැටි වටහාගෙන ස්වාමීන් වහන්සේ තුල මෙම වගකීම ඉෂ්ට කළාද අපේ කෙනෙක්ව තේරුම් අරගෙන එකම මාංශයකට ජීවත් වෙන්න අපගේ ජීවිත කැපකිරීම සිදු කළාද අපි ආදරයෙන් අපේ දරුවන් හදා වඩා ගත්තාද ඔවුන්ට දේව විශ්වාසය පුරුදු පුහුණු කළාද ඒ සියල්ල අපි මෙනෙහි කරමින් අපෙන් අතපසුණු ඒ වගකීම් ගැන සුළු මොහොතක් නිහඬව සිට ස්වාමින් වහන්සේගෙන් කමාව ආයත සිටිමු සියලු භාති දෙවියන් වහන්සේටද සහෝදර වරුණිය ඔබටද මා පව් කළ බව කියමි සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බෝ පව් කළෙමි ඒ මාගේ වර්ධින්ය මාගේ මාත් වර්ධින්ය එහෙන් භාග්‍යවත් නිත්‍ය කනුමරිය තුමියද සියල සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වරුනි ඔබද මා වූ දේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි සියලු භාරති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේ අප සැම පමුණන සේකවා ආමේ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමේ වේවා මෙලෙවේ උන්වහන්සේගේ දයාවලත් දනන්හට සාමය වේවා දෙවි ස්වාමිනේ ස්වර්ගීය රජාණනේ සිරබත් දෙවි පියාණනේ අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු
ඔබවහන්සේට වන්දනා කරමු ඔබවහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබවහන්සේගේ මහත්මයමේ නිසා ඔබවහන්සේට ස්තුති කරමු ඒක ජන්ත පුත්‍ර වූ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනේ දෙවි ස්වාමිනී දේපාංච බාලක යානනී පියනන්ගේ පුත්‍ර යානනී ලවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලවේ පව් හරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියනන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් සමග දෙවි පියනන්ගේ මහිමේ වැඩ වසන්නා වූ ජේසු ක්‍රිස්තුනේ එකම සිද වූ තනන් වහන්සේ ඔබ වහන්සේම එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේ ආමෙන් යාඥා කරාම සියලු වාසදාතන දෙවි ස්වාමීනි අනාගත රාජ්‍යයේ පිය රජිතුනි මිනිස් සිත අභිබවා යන යහපත් කමින්ද මිනිස් දොස් දුරලන බලයෙන්ද පිරිපුන් තැන් වහන්සේ ඔබ වහන්සේමය අප හැකියාවන්ගේ නෙතරට අප ගෙන ගිය මැනව ඔබ වහන්සේගේ සත්‍ය පිළිගනු සඳහා අප සිත්දිරිමත් කළ මැනව මේ කීරේ ඔබ ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාරම වැඩ සිටින්නා වූද රචකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා ආමෙන් පළවන කියවීම උත්පත්ති කතාවෙන් ගත් පාඨයකි. ඔහු එක්කෙනෙක්ම වන්නෝය. දෙවි සමුදානන් වහන්සේ කතාකොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි වදාළසේක. මෙසේ උන්වහන්සේ පොළොවේ පසින් වනේ සියලු සතුන්ද ආහසේ සියලු පක්ෂීන්ද මැවුසේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැයි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව මහීෂයන්ටද අහසේ පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවූවාය. එවිට දෙවි සමිධානන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියදී උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමූසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතාකොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටේ වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මැය මිනිසාගෙන් ගත් හෙයින් ඇයට ස්ත්‍රිය කියා කියනු ඇතැයි පැවසීය. මිනිසකු තම පියාද මව දතහැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔහු එක්කෙනෙක් වන්නෝය. දේවාක්‍යසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු කීය. සමිදානෝ අපට ආශිර්වාද කරනසේක්වා. සමිදානෝ අපට ආශිර්වාද කරනසේක්වා. සමිදුන් කෙරේ ගරුබිය ඇති එතුමන්ගේ මාර්ගයේ හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තිය ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නේය. ඔබ වාසනාවන්තයෝය. ඔබට සුබ සිද්ධ වන්නේය. සමිදානෝ අපට ආශිර්වාද කරනසේක්වා. ඔබේ බිරිඳ ඔබේ නිවස තුළ පළදෙන මිදිවලක් මෙන් වන්නේය.
ඔබ දරුවෝ ඔබ මේසේ වටා ඔළුවේ ඔලිය පැලමෙන් වන්නෝය සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආශිර්වාද ලබන්නේය සමිදානෝ අපට ආශිර්වාද කරනසේක්වා සමිදානෝ සියන්න සිට ඔබට ආශිර්වාද කරනසේක්වා ඔබේ මුළු ජීවිතයේදී ජෙරුසලමේ සුබසෙත ඔබ ඔබට දක්නට ලැබේවා ඔබේ දරුමුණු පුරන් දකින්නට ලැබේවා ඊශ්‍රායල් සෙනගට සාමය වේවා සමිදානෝ අපට ආශිර්වාද කරනසේක්වා හෙබ්‍රෙවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද එකම පියාණන් වහන්සේගෙන් වෙති අපට පෙනෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ල උදෙසා දිවි පුදන පිණිස දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබූ නමුත් දිවි පිදූ නිසා ගෞරවය නැමැති කිරුළ පැළඳී සිටින ජේසුස් වහන්සේය මන්ද බොහෝ පුත්‍රයාණන් තේජසයට ගෙන යන කල ඔවුන්ගේ විමුක්තිදායකයන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබුණි මන්ද පිරිසුදු කරන්නාද කරනු ලබන්නෝද යන සියල්ලෝම එකම පියනන් වහන්සේගෙන් වෙති ඒ කාරණය නිසා ජෙසුස් වහන්සේ උන්ට සහෝදරයන් යයි කීමට ලැජ්ජා නොවනසේක දේවාක්‍යසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා කාට ප්‍රේම කරමු නම් දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ පරිපූර්ණ වන්නේය. ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා පරිසිවරු අවුත් ජේසුස් වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ උන්වහන්සේ උත්තර දෙමින් මෝසෙස් සොබට කුමක් අන කළේ දැයි ඔවුන්ගේ නැසුසේක. දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්නට මෝසෙස් අවසර දුන්නේයයි වූ කීහ. එහෙත් දෙසස් වහන්සේ ඔවුන්ට කතාකොට ඔහු මේ ආඥා පැනවූයේ ඔබගේ සිත් දැඩිකම නිසාය. එහෙත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් මැවුසේක. ඒ හේතුකොටගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ යුවලද එක්කෙනෙක් වෙති. මෙසේ වූහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන්නො කෙරේවයි වදාළසේක. ශ්‍රාවකයෝ ගෙදරදී මේ කාරණය ගැන යළිත් උන්වහන්සේගෙන් ඇසුහ. උන්වහන්සේ ඔවුන්ට කතාකොට සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවා ගන්නා කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධව කාමමිත්‍යාචාරය කරයි. ස්ත්‍රියක ඇගේ පුරුෂයා අතහැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම් ඈද කාමමිත්‍යාචාරය කරන්නේ යයි වදාළසේක. සමහරු තමන්ගේ ලදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස
උන්වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. එවිට ශ්‍රාවකය ඔවුන්ට තරවටු කළහ. ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී ලදරුවන්ට මා වෙත ඉන්නට ඉඩ හරින්න ඔවුන් නොවලක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳු අය සන්තකය. සැබවින්ම මම ඔබට කියමි යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලදරුවෙකුසේ නොපිළිගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුළු නොවන්නේ යයි ඔවුන්ට වදාළසේක. වහන්සේ උන් තුරුළු කරගෙන ඔවුන් පිටත් තබා ඔවුන්ට ආශිර්වාද කළසේක. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රියදර සහෝදර සහෝදරයනි, අද අපි සාමාන්‍ය සමයේ 27 වන ඉරුදිනට නියමිත දිව්‍ය පූජාව දේපියනන් වහන්සේට ඔප්පු කරමින් සිටිනවා. අද දේව වාක්‍ය තුල අපට විශේෂ කාරණා දෙකක් ගෙනහැර දක්වනවා. මූලික කාරණය වන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ලට අප දිය යුතු නියම තැන අපි උන්වහන්සේගේ නමින් ප්‍රධානය කළ යුතු බව අද අපට මුලින්ම මතක් කර දෙනවා. අද ශුද්ධෝ සුවිශේෂයේ අපි දකිනවා පරිසියවරු ඇවිල්ලා ජේසුස් වහන්සේට ප්‍රශ්නයක් යොමු කරනවා. විවාහය පිළිබඳව, දික්ක සාදය පිළිබඳව. එදා මෝසිස්තුමාගේ නීති අනුව පැරණි ගිවිසුමේ ස්ත්‍රීන්ට කාන්තාවන්ට අයිතිවාසිකම් තිබුණේ නැහැ. ඒක පීතෘ මූල සමාජයක්. ඒ නිසා සම්පූර්ණ අයිතිවාසිකම් පැවරලා තිබුණේ පිරිමියට. ඒ නිසා තමයි මෝසිස්තුමාගේ නීති අනුව යම්කිසි ගැහැණියක්, කාන්තාවක්, බිරිඳක් යම්කිසි වරදක් කළොත් විවාහ ජීවිතය තුළ දික්කසාද සහතිකයක් ලියලා දීලා දික්කසාදයට යන්නට තිබෙන ඒ අයිතිය සම්පූර්ණයෙන්ම පැවරිලා තිබුණේ පුරුෂයාට. කියවෙනවා තමන් කෑම පිළියෙල කරද්දී රොටියක් ඕනාවට වඩා පිලිස්සෙන්නට සැලැස්සුවත් ඒකත් ඇති කියලා පුරුෂයෙකුට තමන්ගේ බිරිඳ දික්කසාද කිරීමට. ඒ විශාල අයිතියක් තිබුණා. කාන්තාවන්ට අයිතීන් කියලා දෙයක් තිබුණෙම නෑ ඒ කාලේ. එතකොට පැරණි ගිවිසුම, ඒ වගේම සෑම නීතියක්ම පරිපූර්ණත්වයට පත් කරන ජේසුස් වහන්සේ මෙයත් පරිපූර්ණත්වයට පත් කරනවා. ජේසුස් වහන්සේ අද ශුද්ධෝ සුවිශේෂය කියනවා ඒ අයිතිය පුරුෂයාට පමණක් නෙමෙයි, ගැහැණියටත් අනිවාර්යයෙන්ම තිබෙනවා. විවාහ ජීවිතය තුළ සමාන අයිතිවාසිකම්. එකම එහා සමානම පිරිසක් ගැනත් අද ශුද්ධෝ සුවිශේෂයේ ජේසුස් වහන්සේ සඳහන් කරනවා. ළමයි. එදා සමාජයේ ළමයින්ට අයිතිවාසිකම් නැහැ. ළමයි කියන්නේ දෙවියන් වහන්සේට අයිති භාණ්ඩයක් වගේ කියනවා. ඒ කාලේ පියෙක් විසින් තමන්ගේ දරුවව මරණයට පත් කළත් ඔහුට නීතිය අනුව කිසිම දඬුවමක් නියම කරන්නට කිසිම කෙනෙකුට බැරි වුණා. මොකද දරුව කියන්නේ දෙමව්පියන්ට අයිති දෙයක්, භාණ්ඩයක්. නමුත් අපි දකිනවා ජේසුස් වහන්සේගේ ගෝලයෝ දරුවන්ට ටිකක් නරක විදියට සලකද්දී ජේසුස් වහන්සේ ඉතාමත් අමනාප වුණා කියලා ශුද්ධෝ සුවිශේෂයේ සඳහන් වෙනවා. එතනදී නැවතත් ඒ දරුවන්ට තිබෙන අයිතීන්, ඒ තිබෙන අයිතිවාසිකම් ජේසුස් වහන්සේ නැවත නගා සිටවනවා. එතන මෙතන අන්තිමේට ජේසුස් වහන්සේ අපිට පවසන්නේ, අපි දන්නවා දෙවියන් වහන්සේගේ මැවිල්ලේ විවිධත්වයක් තියෙනවා. වෙනස්. අපි එක එක්කිනාට වෙනස්. ස්වභාව ධර්මයේ හැම දෙයක්ම වෙනස්. මේ උන්වහන්සේගේ මැවිල්ලට ලස්සන දෙවියන් වහන්සේ කවලා තියෙන්නේ මේ විවිධත්වය තුළ. ඒ විවිධත්වය එක එක්කිනාට වෙනස් කරන්නට, වෙනස්කම් කරන්නට අපිට පාවිච්චි කරන්නට බෑ. වෙනස්කම් කරන්නට අපිට පාවිච්චි කරන්නට බෑ මේ විවිධත්වය. මොකද දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේ මේ මැවිල්ලේ ලස්සන ස්ථාපිත කරලා තියෙන්නේ මේ විවිධත්වය තුළ. මේ ලෝකයේ මේ ගහකොළ එකම පාටින් තිබුණා නම්
මල්ටික එකම පාටින් තිබුණා නම් අපි මිනිස්සු අපි හැම කෙනෙක්ම එකම විදියට හිටියා නම් මේ ලෝකේ උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ මැවිල්ලේ ලස්සන ඔබ මට්ටම් වෙන්නේ නැහැ. ඒසම් උන්වහන්සේගේ සැලැස්ම මැවිල්ල පිළිබඳ උන්වහන්සේගේ සැලැස්ම තමයි මේ විවිධත්වය. ඒ විවිධත්වය අපි එක එක්කිනාට වෙනස්කම් කරන්නට පාවිච්චි කිරීම මැවිල්ලට විරුද්ධව කරන පාපයක්. පැහැදිලිවම. එනිසා අපිට අපේ පාටානුව අපේ වෙනස්කම් අනුව කිසිම කෙනෙකුට වෙනස්කමක් කිරීමේ අයිතිය අපට නැහැ. පුරුෂයන් වේවා කාන්තාවන් වේවා දරුවන් වේවා හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ ඒ සැලැස්ම තුල අසම සම කාර්යයක් පැවරිලා තිබෙනවා. ඒස දෙවියන් වහන්සේ ඉදිරි අපි හැම කෙනෙක්ම සමානයි. එනිසා අද අපිට මූලිකව මතක් කරනවා පැහැදිලිවම අපි එක එක්කෙනාගේ විවිධත්වය පදනම් කරගෙන එක එක්කෙනාට වෙනස්කම් කරනවා නම් ඒක දෙවියන් වහන්සේගේ මැවිල්ලට විරුද්ධව අප කරන පාපයක් බව පැහැදිලිවම අපට අද මතක් කර දෙනවා. ගොඩක් වෙලට අප අතින් වෙන පාපයක් මේක අපි නොසිතුවට එක එක්කෙනාට වෙනස්කම් කිරීම ඔවුන්ගේ විවිධත්වය තුළ ඒ අපට කෙසේවත් නොකළ හැකි බව අද අපට මතක් කරනවා. එහා සමගම අද දේව වාක්‍ය තුල විවාහ ජීවිතය පිළිබඳව විවාහ ජීවිතයේ ශුද්ධවන්ත බව පිළිබඳව ඉස්මතු වෙනවා. අපි දකිනවා දෙවියන් වහන්සේ සෑම මැවිල්ලක්ම මවලා ඒ මැවිල්ලේ මුදුන් මල්කඩ හැටියට මිනිසයව මවලා මේ මුළු විශ්වයේම මේ සෑම මැවිල්ලක්ම බහර දීලා මිනිසාට සහකාරියක් උන්වහන්සේම මවලා දෙනවා. එතකොට මේ විවාහය මේ දෙන්නගේ එකතු වීම දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව දෙවියන් වහන්සේගෙන් නික්මෙන දෙයක්. දෙවියන් වහන්සේ පරිශුද්ධ තැනන් වහන්සේ. උන්වහන්සේගෙන් ගලා එන උන්වහන්සේගෙන් නික්මෙන සෑම දෙයක්ම ශුද්ධවත්. ඒ වගේම දෙවියන් වහන්සේ මිනිසයාට දුන්නු පළමුවෙනි කැඳවීම විවාහ ජීවිතයට කැඳවීම. එනිසාම විවාහ ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලැබුණු මිනිසයාට ඉතාමත්ම පරිශුද්ධ වූ කැඳවීමක් වෙනවා. එතකොට මිනිසාට ඒ කැඳවීම ලැබිලා තිබෙනවා. ඒ කැඳවීම ශුද්ධවත් වෙන පරිශුද්ධවත් වෙන මට්ටමටම මිනිසයා බැඳිලා ඉන්නවා. ඒ විවාහ ජීවිතයේ ඒ ශුද්ධත්වය ඒ පාරිශුද්ධත්වය රැක ගැනීමට ඒ වගකීම අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඉස්සරහා ඉතාමත් බරපතල වගකීමක් බව අද අපට මතක් කර දෙනවා. ඒ වගේම මේ බරපතල වගකීම ඉෂ්ට කරන්නට ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ විවාහ ජීවිතය තුළ ස්ථාපිත කරලා තියෙන උන්වහන්සේගේ කැමැත්ත මේ ලෝකයේ වැඩි වර්ධනය වීම මේ ලෝකයේ පැවැත්ම මේ හැම දෙයක්ම පවතින මේ විවාහ ජීවිතය තුළ ඒ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්නට අවශ්‍ය කරන ඉඟියක් පැහැදිලිව අද දේව වාක්‍ය තුල තිබෙනවා. දෙවියන් වහන්සේ කියනවා මින් පස්සේ විවාහ ජීවිතයට ඇතුල් වෙන දෙදෙනෙක් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ඒ අභිරහස කොතෙක් දුරටද ඒ විවාහ ජීවිතයට ඇතුල් වෙන අය නිරාවරණය කරගන්නේ සාක්ෂාත් කරගන්නේ ඊතරම් දුරට ඔවුන්ට පුළුවන් වෙනවා පැහැදිලිවම ඒ දෙවියන් වහන්සේගේ පාරිශුද්ධ කැඳවීමට හරියාකාරව පිළිතුරු දෙන්නට. මේක අභිරහසක්. ඔබ දෙදෙනා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියන ඒ දෙය විවාහ ජීවිතයට ඇතුල් වෙන. මොකද පැහැදිලිවම වෙනත් පරිසරවලින් වෙනස් දෙමව්පියන්ගෙන් වෙනස් ගතිගුණ ඇතිව ඇති දැඩි වුණු අවුරුදු 20ක් 30ක් ඇති දැඩිුණු දෙන්නෙක්ව බලලා කියන ඔබ දෙන්න ඊට පස්සේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. බරපතල අභිරහසක්. නමුත් අපේ බයිබලියේ ගැන්වීම් තුළ සාමාන්‍යයෙන් අභිරහස කියලා කියන්නේ අපිට දැනගන්නටම බැරි දෙයක්. අභිරහසක් කියන්නේ අපිට කවදාවත් නිරාවරණය කරගන්නට බැරි දෙයක්. නමුත් බයිබලීය පසුබිම තුළ අභිරහස කියන්නේ ක්‍රමක්‍රමයෙන් අපිට අපේ ජීවිතේ නිරාවරණය කරගන්නට පුළුවන් දෙයක්. දෙවියන් වහන්සේව අපිට දැනගන්නට බෑ. නමුත් අපි අපේ ජීවිත ගමනේ යද්දී දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය තුළ ටිකෙන් ටික අපිට ඒ සම්බන්ධය වර්ධනය කරගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ගැන අපේ අත්දැකීම තීව්‍ර කරගන්නට උන්වහන්සේ ගැන වැඩි වැඩියෙන් දැනගන්නට පුළුවන්. අපේ ජීවිතේ ගොඩක් දේවල් එහෙමයි. අපි දන්නේ නැහැ. නමුත් අපේ ජීවිත ගමන තුළ අනාවරණය කරගන්නට පුළුවන්. ඒ වගේ විවාහ ජීවිතයට ඇතුල් වෙන දෙදෙනෙකුත්
සම්පූර්ණ වෙනස් දෙදෙනෙක්. නමුත් ඒ දෙදෙනාගේ වෙනස්කම්වලට ජීවිතේ යද්දි දෙදෙනාම ඉදදීමින් ඉස්සරහට ගියොත් පරාර්ථකාමීව ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව ඉගලන්න පුළුවන් වෙනවා. ඔබ දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් කියන ඒ අභිරහස ටිකෙන් ටික නිරාවරණය කරගන්නට ඒ තුල විවාහ ජීවිතය තුල එකම පුද්ගලයේ කටියට බැඳිලා ආදරයෙන් බැඳිලා කටයුතු කරගන්නේ හැම දෙයකම වඩා දෙවියන් වහන්සේ දුන්නු ඒ පාරිශුද්ධ ඒ කැඳවීමට ඒ ශුද්ධවන්ත බව රැකගන්නට ඒ වගකීම ඉෂ්ට කරන්නට ඕනට හැකි වෙනවා. ඉතින් ප්‍රියාදර සහෝදර සහෝදරියනි අප දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු අද. උන්වහන්සේගේ මේ ලස්සන විවිධ වූ මැවිල්ලට ඒ මැවිල්ලේ තිබෙන ඒ ලස්සන අගය කරන්නට ඒ විවිධත්වය අනිත් අයට වෙනස්කම් කරන්නට කාරණාවක් කර නොගන්නට අපි අදිෂ්ඨාන කරගනිමු. ඒ මැවිල්ලට නිසි ගෞරවය දෙන්නට අපට අවශ්‍ය කරන වරම් ඉල්ලමු. ඒ වගේම දෙවියන් වහන්සේගෙන් අපිට ලැබිලා තියෙන විවාහය කියන ඒ ශුද්ධවත් වූ ඒ දේව ප්‍රසාද නිධානයට අප දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ වගේම ඒ විවාහ ජීවිතයට ඇතුළු වුණු හැම කෙනෙකුටම තිබෙන ඒ අභියෝග ඒ දෙන්නෙක් නෙමෙයි ඔබ එක්කෙනෙක් කියන ඒ අභිරහස නිරාවරණය කර ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට උන්ට අවශ්‍ය කරන ඥානාලෝකය ශුද්ධාත්ම මඟ පෙන්වීම ලබා දෙන්නට කියලා අපි ඉල්ලමු. ඒ වගේම මේ විවාහ ජීවිතයේ අන්තිම ඵලය දරුවන් ඉතින් දෙමව්පියන් හැටියට ඒ දරුවන් නියමාකාරයෙන් හදා වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න ශුද්ධ සභාවට වැඩදායක රටට වැඩදායක දරුවන් හැටියට ඒ අය ලෝකයට යවන්නටත් ඔවුන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම ශක්තිය දෙන්නට කියලා ඉල්ලමින් මේ දිව්‍ය පූජාවට අපි සියලු දෙනාම ඉතාමත්ම භක්තියෙන් සහභාගී වෙමු. කම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පලවද පෙරණ පෙරණ සියල්ලද මම වදාළ සිරවැදි පියනන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේ චන්ත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සමකතම් පෙර පියනන්ගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකෙන් ආලෝකෙර සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වුණාවොත් මා නොලැබ පියනන් වහන්සේ සමග එකම භාවත්වයක් ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ එතුකොටගෙන සියල්ල මාන ලැබවේය. මිනිස් අපෝදේ සාද අපගලවීමුදේ සාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාල සේක. ශුද්ධාත්මන් වහන්සේගේ අනුභවයෙන් කනමරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සේ පිලාතියට දෙහි කුරුසිය නැගසනු ලැබ මරණේ වේදනා විඳ උපුටී තැන්පත් කරන ලැබූ සේක. ශදෝලේ විලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්තාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. ජීවතුන්ද බලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායක ආනන්ද වූ ශ්‍රද්ධාත්මන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාව
වේදනාවත් මහිමයත් ලබන සේක. උන්වහන්සේ දිවසරුන් මගින් කතා කළ සේක. අපෝසරුන්ගේ පැවත එන එකම සිද්ධ වූ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගිටීමට මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපගේ අයදීම් ඉල්ලීම පාදල දේපියාණන්ට විශ්වාසයෙන් පුද කර සිටිමු. ශුද්ධෝ සභාවනෙනි ආඥා කරමු. ආදර දේපියාණනි ශුද්ධෝත්තම පියතුමා ඇතුළු ගිහි පැවිදි සේවක සියලු දෙනා ආශිර්වාද කර ඔවුන්ගේ කාර්ය නිසි ලෙස ඉටු කිරීමට ඔවුන් මෙහෙවන පිණිස ස්වාමිනී අප කරන ආඥා සදාල මැනව මිසම් ජනතාව වෙනුවෙන් ආඥා කරමු. දිවෙන්ඩේරණනි ඔබවහන්සේගේ පැටළු රැලේ සිටින විවිධ ප්‍රශ්නවලට මැදිව ජීවිතය බලාපොරොත්තු කඩවුවන් හා අනාථ වූ දරුවන් ඔවුන්ගේ වේදනා තුළ දේවාදරය සොයන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සබදාල මැනව රෝගීන් හා මලාව අය වෙනුවෙන් ආඥා කරමු. දිව්‍ය වෛද්‍යවරයාණනි අද අප ලෝකයේ කොරෝනා වසංගතයෙන් දුක් විඳින ජනතාවට නිරෝගී සුවයත් අප අතරින් සමුගත් සියලු විශ්වාසකයන්ට උපවහන්සේගේ ශ්‍රී මුණ දැකීමේ වාග්ය උදා කර දෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව විවාහය දේව කැඳවීමක් ලෙස වටහාගෙන දේව කැමැත්තට අනුව තම විවාහ ජීවිතය අවසානයේ දක්වාම ගත කරන්න දරුවන් ආදරෙන් රැක බලා ගන්නත් සෑම විවාහක යොලගෙන පැමිණෙන සෑම කරදරයක් බාධකයක් දරාගැනීමේ ශක්තිය දෙවියන් වහන්සේ තුළ සියල්ලන්ට ලැබෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව මේ කීදී අපගේ ස්වාමීන් වර ජේසු ක්‍රිස්තු වහන්සේගේ සාම අපට ලැබේවා. ආමෙන්. ගීතිකාංකය 148 සහෝදර සහෝදරීනි මාගේ සබගේ යාගේ සරවැදේ පෙරන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවට ප්‍රයෝජනයක් අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. අනන්ත දෙවි පියාණනි ඔබ වහන්සේගේ නියමයන් අප විසින් පිළිදෙළ කරන ලද මේ පඬුරු පිළිගත මැනව මේ පරිශුද්ධ අභිරහස මගින් ඔබ වහන්සේ පතන සේවය අපිට කරන්නෙමු. ඔබ වහන්සේ විසින්
සිංහලවාගන ලැබූ අපතුල ඔබ අපට දානය කළ පරිශුද්ධතාවය වර්ධනය කර ගැනීමට කරුණා කළ මැනව මේ කීර්තිය අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේ ස්වාමීන් වහන්සේව සමග වෙනසෙක්වා ඔබ සමගද වෙනසෙක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට සූති කරමු ඒ යෝග්‍යයතුද ක්‍රියාවකේ පරිශුද්ධ පියාණනේ සර්වබැයි සදාතන දෙවි ස්වාමිනේ අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සමකාලීන සමතන්හිද අප වහන්සේට දෙත පිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගලවීම දායකය මිනිසා කළ වරදගෙන අනුකම්පා කළ උන්වහන්සේ කන්‍යාවගෙන් ඉපදීමට කරුණා කළසේක උන්වහන්සේ කුරුසියේ මත දුක් විඳින සිය නිත්‍ය මරණ අප කළවා ගස්සේක තවද උන්වහන්සේ මරණ උත්ථාන වී සදාතන ජීවිතය අපට දානය කළසේක හේහින් සරදූත අකුදුතාදී සර සේනා සමූහයේ නිරන්තර සාදු නාදයට අපගේ ගීත රාවරෙක් කරමින් උන්වහන්සේගේ මෞතම භාවය අපි මෙසේ වර්ණනා කරමු සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමාණෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා සිය ස්වාමිනේ ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධ තාලිපත ඔබ වහන්සේමය හේහින් ඔබ වහන්සේගේ ආත්මයන ඥානභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් නායදෙමු අපේ සියදනියේ මේ පරපෝදේ සබ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයන් ශ්‍රදීරයක් බවට පත්වනු සඳහාය උන්වහන්සේ දුක් සැට මරණ සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට දෙපද මිනේ කරා සකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සෑම මෙයින් කිරණ බව කරන්න සැබවින්ම මේ බෝධිසා පවරාදන ලබන මාගේ ශරීරයයි රාත්‍රි භෝජනයේ වැඳපු පසු උන්වහන්සේ සෙම කුසලාන් රැගෙන නැත්ත දෙපුදා සකීය ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළසේක ඔබ සැමමෙන් ගෙන පානය කරන්න සැබවින්ම මේ ආභිනව වූද අනන්ත වූද කීස් මේ මාගේ රුධිර කුසලානයි පව් කමව සදා බෝදේ සාදසල් මන්සස වගරු ලබන්නේය මාසික කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාස කරන විරාස ප්‍රකාශ කරමු ස්වාමිනී ඔබ වහන්සේ උකුතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක දෙයින් භයානින වහන්සේගේ මරණ දුතාන සිහිපත් කරමින් ජීවන දායක පෝපේර ගලවීම දා කුසලන දෙවි වහන්සේ පුද කරමු ඔබ හැම වෙේ සිරිමින පෙර සේවය කරන සදසන වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුදි පුදමු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේ ශරීරයට ශ්‍රුධිරයට සහභාගී වන අප සැම ශිරාත්මන විසිනෙක් සත්කරන ලබන අපි අවනත වාර සිටිමු ස්වාමීනි මොළවේ පැතිර පවත්න ඔබ වහන්සේගේ ශද වූ ස්වභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැවත පොදු පියාණන් දහරලන්තින
තපකී රජගුරුතුමන්ද සකල පෝෂක පිසිද සමගෙම සභාව දයාවගෙනෙන් පිරිපුන්වන්ට සලසන මැනව මලව සිහිපත් කර අපි ආඥා කරමු. විශේෂයෙන් රේමන් පිරිස් රජගුරුතුමාගේ ආත්මය වෙනුවෙන් ආඥා කරමු. තනේ බලාපොරොත්තු මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කරේ විශ්වාසය තුන සරණකු සියලන්ද සේකර ඔබ වහන්සේගේ ශ්‍රීවත් මරලේ ආලෝකයේ විතර පිළිගත් මැනව අප සියලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවදී මාතාවන කන්නේ මරියාවන් ද උත්මියගේ දම්පති නිවලජ සේවන දොන්ද සිදෝ ජසේවා ස්මේත මං ශාන්තානා මුනිශ්වර ශිදව කල්කටාවේ තිරිසමනිවරිය ශිදව ජනදා පුලිශරයා පෝසලවරුන්ද සෑම කාලයා නිව වහන්සේගේ කැමැත්තට කරමින් දෙවගේ සල ශුදවන්තින්ද සමග සරා ජීවනයට සභාගවීමට වසදුසන් කළ මැනව තාදවන් හා සමකව වහන්සර ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබවහන්සේගේ පුත්‍රෝ ජෙස් ක්‍රිස් වහන්සේ මගින් අපට වර දන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ ක්‍රේද සිරවාති දෙවි පියාණනි ශිරාත්මෙන් හාස්වැක්කර වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවය ආත්මය මෙය සදාට මාත්මේ හේමා දැකන පන්තිම් ප්‍රගණ වීරය ප්‍රදේශයෙන් පුවනව අපි මේ සේරිතරව යාඥා කරමු. සර්ගී වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙණිත වේවා. අපගේ දිනදා භෝජනය අපට දාන කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසීමට අප දිනදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමීනි සලහපති නම බෝදා නාමෙන් අපගේ මෙම චීත කාලය අපට සාමය දෙනෙමින් අපි ආයදෙමු. ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබෙන ඊතරම පවෙන් මෙරි ඉසුරු කදරයෙන් සුරක්ෂිත වෙවි. අපගේ ගැලවුම් කරුවාණන් වන චේස් ප්‍රෙසස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යයේද බලයේද මහිමේද සදහටම ඔබ වහන්සේගේ සාමයව සමග තබයාමි. මාගේ සාමයට දෙමි. සකීය ශ්‍රාවක නමතවදා ශ්‍රී ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නැතක ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවයට සාමයේද සමගිර දානය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ ස්දාන වැඩ වසනසේක රජකම් කරනසේක ආමෙන්. ස්වාමීන් වහන්සේගේ ස්වාමී ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙක් හට ස්වාමී පතමු. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව මෙන්න දේවාජ බාලකයාණ මෙන ලොවේ පව් හරින තනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීමලත් අප සියල්ලම භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. Yeah.
गीतिका अंकय देसिय दा हतर ස්වාමිනි අප ගලවනු ලැබූ මේ දිව සප්‍රසාදී භෝජනය මගින් අප පෝෂ්‍ය වී කෘෂ ප්‍රේමයෙන් පුරණ ලැබුවාක් මේ අප වැළඳුන් වහන්සේගේ ස්වරූපය ගැනීමටද දුබල අපට වරන් දෙන මෙන්න ඔබ වහන්සේගේ නමනත වේලා සිටිමු මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අක් ලැබේවා ස්වාමින් වහන්සේව සමග වෙනසෙක්වා ඔබ සමගද වෙනසෙක්වා සියලුවාත දෙමා ඕතමේ ආනන් වෙන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද අප සියලු දෙනා ආශිර්වාද කොට ආරක්ෂා කරනසෙක්වා යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා ශිෂ්‍යයන් අද පහයි කුණ අජිත් ප්‍රසන්න පීතිමාර ස්තුතිවන්ත වෙනවා ධර්මදේශරේන අප පෝෂය කළාට එවාගෙම මේ තාක්ෂණයේ සඳහා සහයෝගය දුන්න සියලු දේ සංවිධානය කරලා දුන්න සැමට ස්තුතිවන්ත වෙනවා චෙස් පිටයි ගීතිකා අංකය 256
සාන්ත ක්‍රිස්තියානි සත්‍රාංගෙන් ප්‍රාදේවාපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්පිරිතු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජෙස් වේටයි ජෙස් වේටයි